චිත්තපටියක් කියන්නේ සාමූහික ක්‍රියාදාමය. ඒතර මේකට පදනම් වෙන්නේ විශේෂයෙන්ම අපේ ජීවත් වෙන කන්දොඩරට රාජ්‍යයේ ඇති වුණු ප්‍රධාන සිද්ධි ගණනාවක දීර්ඝකාලීන සිදු වුණු ක්‍රියාදාමයක එකතුවක් කෙටි කාල සීමාවක් තුළ ප්‍රේක්ෂකයාට රසාස්වාදාත්මක විදිහට ගෙනෙන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා. අතවශ්‍යම මෙතෙන්දී මම හිතන්නේ විශේෂයෙන් පාසල් දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගයේත් වගේම උසස් පෙළ විභාගයවලදී බොහෝ මේ උඩරට රාජ්‍ය වෙච්චි දේශපාලන සමාජ දේශපාලන ආර්ථික ප්‍රවාහය පිළිබඳව බොහෝ අවධානයට ලක් වෙනවා. ඉතින් මම හිතනවා මේක නිරීක්ෂණය කරලා යම් කෙනෙක් අපේ දරුවෝ මෙව බලනකොට එයට අර උඩරට රාජ්‍ය තිබුණු සැබෑ ස්වභාවය ජීවමාන සාධකයක් බවට අඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මේක හොඳ පසුබිමක් වේ කියලා මම විශ්වාස කරනවා. දෙවෙනි කාරණේ තමයි අපේ ප්‍රධාන කතානායකයා ශ්‍රී වික්‍රමසිංහ රජතුමා. ඒතර එතුමා පිළිබඳව සමාජයේ සහ අපේ මූලාශ්‍රගත තොරතුරුත් එක්ක තියෙන කරුණු කාරණාත් එක්ක අනුව පෙනී යන කාරණයක් වෙනකොට බොහෝ වෙලාවට ඔහු කෙරෙහි සමාජය තුළ යම් නිකම් වෛරයක් නිර්මාණය වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් සැබෑ මූලාශ්‍රාන ගැනකොට මේක විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අටවිධ පාලනය තුළ දැන් ඔබ දකිනවා එක අවස්ථාවක ජෝන් ඩොයිලිගේ මත්පැන් හඳුන්වා දීම රජුගේ විනාශයට හේතු වුණා කියලා. නමුත් ඒක සූක්ෂම සැලසුම් සාර්ග ඩොයිලි කියන්නේ චාර පුරුෂයෙක්. ඔහු මාතර දකුණේ සිට ඇවිල්ලා මේ උඩරට රාජ්‍ය ව්‍යුහයේ සන්දර්භයේ මිදදැයිමට සුවිශාල කාර්යභාරයක් කරනවා. අන්න ඒ කාර්යභාරය තුළ තමා අපි ඔය අත්විඳින ඇහැලේපල දරුපවුල ඝාතනයේ පවා ඒ සිද්ධීන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉතිහාසය තුළ මේ ක්‍රියාදාම සිදු වුණාට ඇත්ත වශයෙන්ම ශ්‍රී වික්‍රමසිංහ රජතුමා කියන්නේ සැබෑ නිර්දෝෂී පාලකෙ. එතුමාට සමාජයෙන් දුන්න බොහෝ දේවල් තුළ තමා ඔහු වැරදිකාරයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේක සැබෑවසම කෘතිමව නිර්මාණය කරපු ක්‍රියාවලියක්. ඒ නිර්මාණය තුළ තමා රජුරෝ සැබෑ වැරදිකාරයෙක් බවට සමාජය තුළ එන්නේ. ඒ නිසා නමුත් අර වෙල්ලෝරේ සිටිනකොට රජුරෝ පසුතැවෙනවා සිංහලකම ගැන බෞද්ධකම පිළිබඳව වෙච්ච දේ පිළිබඳව මගේ අරමුණ මොකක්ද? ඒ නිසා රජුරුවන්ගේ සැබෑ හදවතේ තිබුණු ඒ වටිනාකම ප්‍රේක්ෂකයා වෙත ඉතාම ක්‍රමානුකූල විදිහට සහ අර ඉතිහාසයේ වෙලා තියෙන යම්කිසි වැරදක් නිවැරදි භාවයට පත් කළා රජුගේ තියෙන වැදගත්කම සහ ඔහු කොතෙක් මේ ලාංකික සමාජයට ආදරය කළාද කියන කාරණේ ඉතාම ඔබ සියලු දෙනා එකතු වෙලා ඉතාම වටිනා විදිහට පෙන්වලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ 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 සිනමා පටය තුළ උත්සාහ කරලා තියෙන යම් කෘතවේදීත්වයක් ශ්‍රී වික්‍රම රජතුමාට දැක්වීමට මම ඒක විශේෂයෙන්ම ඔබගේ සාමික ක්‍රියාදාමයේ මම ඉතිහාසඥයෙක් විදිහට මෙතෙන්දී අගය කරනවා. ඉතින් මම විශ්වාස කරනවා තවදුරටත් ඉතිහාසයේ මෙවැනි නිවැරදි කරුණු ගන්න විශේෂම අපි මේ ඊට ගමතුමා පව මේ අස්සත් සහ සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ඉතිහාසයේ මේ කාරණාවල නිවැරදි කිරීම තවදුරටත් ඉදිරියේදී ඔබ විසින් ගනු ලබනවා නම් යම් උත්සාහයක් ඒක විශේෂයෙන්ම මම මහාචාර්යවරයෙක් විදිහට ඉතිහාසය පිළිබඳව අගය කරනවා. මොකද මේ 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 සත්‍ය තොරතුරු සමාජගත වීම කාලීන වශයෙන් නූතන සමාජ සන්දර්භය තුළ අත්‍යවශ්‍යයි.